MS Database Management System දත්ත සමුදාය කළමනාකරණ පද්ධති මතක තියාගන්න මේ ඒකකය ගත්තහම නැත්නම් මේ පාඩම ගත්තහම මේකෙදි කතා කරන්නේ අපි රැස් කරන දත්ත සංවිධානාත්මකව කොහොමද ගබඩා කරන්නේ අවශ්‍ය අවස්ථාවක අපි කොහොමද ඒවා නැවත ප්‍රයෝජනෙට භාවිතයට ගන්න ඒ සඳහා විධිමත් ආකාරයට අපි සකස් කරලා වගු තුල පිළිවෙලට දත්ත ගබඩා කිරීමට පරිගණකයක් තුල අපිට ලබා දෙන වැඩසටහනක් තමයි අපි database management system එකක් කියලා කියන්නේ එනවා දත්ත පරිගණක පද්ධතියක ගබඩා කරන්න එහෙම නැත්නම් දත්ත ටික විධිමත්ව එහෙම නැත්නම් සංවිධානාත්මකව පිළිවෙලින් අපිට රඳව ගන්න ඒ පහසුකම් හදලා දෙන වැඩසටහනකට තමයි DBMS කියලා කියන්නේ. ඉතින් ඔයාලා බොහොමයක් අවස්ථාවල අපි දකින්නේ නේද? Microsoft සමාගමෙන් දීලා තියෙන MS Access කියන එක භාවිතා කරන Microsoft Access නේද? ඒ වගේම අපිට ඕනනම් free තියෙනවා LibreOffice Base, ඒ වගේම OpenOffice Base මෙන්න මේ වගේ නොමිලේ ලබා ගන්න පුළුවන් වැඩසටහන් තියෙනවා. ඒ වගේම MySQL ඔන දත්ත සමුදාය කළමනාකරණ පද්ධති ගණනාවක්. ඒ කියන්නේ වැඩසටහන් ගොඩක් තියෙනවා. හැබැයි මේ හැම වැඩසටහනකින්ම කරන්නේ අපිට වාතාවරණයක් එහෙම නැත්නම් පරිසරයක් නිර්මාණය කරලා දෙනවා අපිට පරිගණකයේ තුල විධිමත්ව දත්ත ටික ගබඩා කරන්න. එතකොට මේකේ දැනගන්න ඕන දේවල් මොනවාද? ඔයා හෙටනම් විභාගෙට යන්නේ දැන් අද මෙතෙන්ට ආවේකනේ දැන් ඔයා කලබලෙන් පොතක පිටුවක් දිගේ අරගෙන ඇත්තට මේ පිටුව තුලින් ඔයාට කොයි වගේ දේවල් අහයිද කියන චකිතයෙන් වැඩ කරන්න ඕනේ දැන් අපි මේක දාගත්තෙත් එහෙමනේ වාගෙන් අනිවාර්යෙන්ම ඔයා මෙන්න මේ දේවල් data type මේකේ දත්ත ප්‍රරූප ලබා දීම දත්ත ප්‍රරූප ලබා දීම මේ ගැන අවධානය දෙන්න නේද දත්ත ප්‍රරූප ඒ කියන්නේ අපි වගුවක් නිර්මාණය කරනකොට ඇත්තට මේකේ ප්‍රධාන ටූල්ස් කීපයක් තියෙනවනේ මේකෙදී අපි ඉස්සල්ලාම් භාවිතා කරන වගුව දත්ත ගබඩා කරන්න සංවිධානය කරන්න වගුව නේද ඊට පස්සේ අපිට ওই වගුවේ තියෙන දත්ත එහෙම නැත්නම් වගුවකට දත්ත ඇතුළත් කරන්න එහෙම නැත්නම් වගුවක තියෙන දත්ත අරගෙන නිරූපණය කරන්න අත් භාවිතා කරනවා මොකක්ද ආකෘති පත්‍රය ආකෘති පත්‍රය. ඇත්තට මේකෙන් කරන්නේ අපි අර දත්ත පෙළගස්වල තියෙන වගුවකට අපිට ඕනනම් දත්ත ඇතුළත් කරන්න හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ඒ වගුවක තියෙන දත්ත නැවත නිරූපණය කරන්න. ඒ කියන්නේ වගුව ඇතුළේ තියෙන දත්ත අරගෙන අපි අතුරු මුහුණතක් තුල අපිට ඕන ආකෘතියකට ඉදිරිපත් කරන එක තමයි ආකෘති පත්‍රය. ඒ වගේම අපිට ඕනනම් වගු කීපයක් තියෙන දත්ත සමුදායක වගු කීපයක් තියෙන දත්ත සමුදායක පුතේ අපිට අවශ්‍ය ශේෂ්ත්‍ර තෝරගෙන අපිට අවශ්‍ය කරන ශේෂ්ත්‍ර විතරක් තෝරගෙන ඒ ශේෂ්ත්‍ර යටතේ දත්ත නිරූපණය කරන්න භාවිතා කරන්න පුළුවන් මොකද්ද විමසුම ඒ වගේම තමයි අපිට අවශ්‍ය නම් හරිද අපිට ඒ වගුවල තියෙන දත්ත මුද්‍රණය කරගන්න අවශ්‍යයි කියලා හිතන්න එතකොට අපිට අන්න මේ මුද්‍රණයට අවශ්‍ය විදිහට දත්ත ටික තෝරලා ශේෂ්ත්‍ර තෝරලා ඒ වගේ දත්ත යොමු කරලා අපිට හදා ගන්න පුළුවන් අවසානයේ වාර්තා මෙන්න මේ කියන පහසුකම් ටික තියෙනවා. එතකොට මම මෙන්න මෙයාවනි කතා කරන්න කිය දත්ත ප්‍රරූප ලබා දීම. ඒ කියන්නේ අපි මෙන්න මේ වගුවක් නිර්මාණය කරන මොහොත තියෙනවනේ. ඒ මොහොතේ වගුව ඇතුළට එන ශේෂ්ත්‍ර ටික. කොහොමත් විභාගය අහන දෙයක්. දත්ත සමුදායක් අපි නිර්මාණයේදී ප්‍රධාන කරගන්නේ වගුවනේ. මේ විදිහට අපි වගුවනේ ප්‍රධාන කරගන්නේ. වගුව තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට මේ වගේ වගුවක ඔහොම ගත්තොත් මේ වගේ වගුවක මෙන්න මේ අතට මේ තියෙන ඒවා මේ එක දත්තයක් අපි කියන මොකක් කියලාද? ශේෂ්ත්‍ර කියලා කියන එතකොට ඒ වගේ ශේෂ්ත්‍ර කීපයක් එකතු වෙලා මේ හැදෙන පේලියක් තියෙනවනේ මේ එකක් අපි කියනවා රෙකෝඩ් කියලා.
වාගෙන් විභාගේ නිතර අහන දෙයක් තමයි දැන් මෙහෙම වගුවක් දීලා මෙන්න මේ වගුවේ ශේෂ්ඨ කොච්චරක් තියෙනවද එතකොට මේ අතර තියෙන කොලම්ස් එහෙම නැත්නම් තීරු ගාන තමයි අපි දෙන්න ඕනේ මෙන්න මෙච්චරක් ශේෂ්ඨ තියෙනවා කියලා අපි දෙන්න ඕනේ තියෙන තීරු ගාන තේරුණාද ඊට පස්සේ රෙකෝඩ් රෙකෝඩ් කියලා කිව්වොත් මෙන්න මේ පළවෙනි එක ගන්න එපා හරිද එතනින් පහළ තියෙන පේලි ගාන සඳහන් කර එතකොට මේ වගේ රෙකෝඩ් කීපයක් එකතු වුනහම තමයි අපි කියන්නේ වගුව කියලා. එතකොට දැන් මේ වගුවේ ගත්තොත් මම මේ ඇඳලා තියෙන වගුව ගත්තොත් මේ ඇඳලා තියෙන වගුව ගත්තොත් මේ ඇඳපු වගුවේ රෙකෝඩ් තියෙනවා තුනක්. ශේෂ්ත්‍රත් තියෙනවා තුනක්. නේ? ඔනෝ පඩලන ගන්න තැන්. හරි? එතන තියෙන්නේ IT විතරමයි. හොඳයි. එතකොට ඒක හැම ප්‍රදේශයකම එහෙම නෙමෙයි නේද දැන් යශේන් ලගේ කියලා තිබ්බා හෙට සිංහල කියලා. එහෙම තියෙනවා දැන් ඒ කියන්නේ පළාත් අනුවත් වෙනස් වෙනවානේ. එතකොට වෙනස් වීම වෙනවා ටයිම් ටේබල් එකේ. හරි කොහොම වුණත් විභාගෙට අහන්නේ මේ පාඩමෙන් එතකොට ඔන්න එක අහන පොයින්ට් එකක්. එතකොට ඒක මම ක්ලියර් කරලා දුන්නා. ශේෂ්ත්‍ර කියන්නේ මොනවාද? රෙකෝඩ් කියන්නේ මොනවාද? පඩල ගන්න නැතුව එතන ලකුණු ටික ගන්න පුළුවන්. ඊළඟට මේ වගුවක් නිර්මාණය කරන මොහොතේදීම මෙන්න මේ ශේෂ්ත්‍ර දෙනවානේ. මේ ශේෂ්ත්‍ර අපි පෙළගස්සන. අන්න එතකොට දත්ත ප්‍රරූප ලබා දීම කළ යුතුයි. මේ දත්ත ප්‍රරූප ලබා දෙන එකෙන් ඇත්තටම ශේෂ්ත්‍රයට දත්ත ඇතුළත් කරන මොහොතෙම පරිගණකය තුල පරීක්ෂාවක් කරනවා. ඒ දත්තයකට වළංගුද කියලා. තේරුණාද? ඒ නිසා දත්ත ප්‍රරූපය අනිවාර්යෙන් ලබා දිය යුතුයි. ප්‍රරූප වගේ කීපයක් උදාහරණ වලට අහන්න පුළුවන්. ස්ටුඩන්ට් ID එකට, නේම් එකට, බර්ත්ඩේ එකට මේ කියන ශේෂ්ත්‍ර වලට සුදුසු දත්ත ප්‍රරූප නම් කරන්න කිව්වොත් අන්න වාට ඒ දත්ත ප්‍රරූප නම් කරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරිනේ? හරි. එහෙමනම් අපි යමු ඊළඟ කොටසට. දැන් වාගේ ඔය ප්‍රශ්නේ බැලුවොත් ඒකේ ඉස්සල්ලාම තියෙනවා වග්ගුවේ ප්‍රාථමික යතුරු. අන්න ඊළඟට අහන අනිවාර්ය දෙයක් තමයි දැන් ඔන්න එකක් කිව්ව දත්ත ප්‍රරූප අහනවා. ඊළඟට අහනවා යතුරු ගැන. යතුරු ඊළඟට තව දෙයක් අහනවා මේක අනිවාර්යෙන්ම සම්බන්ධතාව ගැන සම්බන්ධතා relationship හරිද ඒ කියන්නේ වගු දෙකක් අතර සම්බන්ධතාවය දයන් වැරදි නේද ඔව් වගු දෙකක් අතර තියෙන සම්බන්ධතාවය කොහොමද වගු දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ දත් අතර තියෙන සම්බන්ධය මොකක් එතකොට මෙන්න මේ ටික තමයි මූලික අරමුණ ඔය ඩේටාබේස් කියන පාඩමේ දත්ත සමුදාය කියන පාඩමේ ඔයාව ප්‍රශ්නයකට ගොනු කරලා ගන්න මේ සෙට් එකේ. ඉතින් අර මම මුලින්ම කිව්වේ ඒකයි සමහරලාට උදාහරණ කීපයක් නේද මේ වැඩසටහන් සඳහා උදාහරණ දෙන්න කියලා. ඒ වගේම ඔගොල්ලෝ අර ටික බලා ගන්න සමත්‍රික්තතාවය, සංගතතාවය නේද? ඒවා චුට්ටක් මතකෙට ගත්තොත් අර සමත්‍රික්තතාවය කියලා කියන්නේ දැන් මෙතන එක වගුවක් තියෙනවනේ. මේ දත්ත සමුදාය අපි හිතමු වගු කීපයක් තියෙනවා කියලා දරුවනේ. එතකොට එකම දත්තය වගු කීපයක තැනින් තැන සටහන් වෙන එකනේ සමරික්තතාවය කියලා කියන්නේ. ඒක පාලනය කළ යුතුයි. පාලනය කරනවා අපි මේ සම්බන්ධිත දත්ත සමුදායක් තුල. ඔයාලට මතක ඇති ඒවා වාසි විදිහට ලිස්ට් එකක් කතා කරලා තියෙනවා. එතකොට මේ එහෙමනම් අපි යමු මේ යතුරු ටික හඳුනා ගන්න. නේද? යතුරු හඳුනා ගැනීම කරන්න. මම ඒක මතක් කරලා දෙන්නම්. එතකොට ඔයාලට ලේසි. එකේ යතුරු තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රාථමික යතුරු. අනිත් දෙවෙනි එක තමයි සංයුක්ත යතුරු. ඊළඟ එක තමයි ආගන්තුක යතුරු. හරි. අපි මෙහෙම ඩේටාබේස් එකක් ගමු. ඩේටාබේස් එකේ වගුවක් කියන්නේ ඩේටාබේස් යන්නේ මේ ඩේටාබේස් එකට වගුවක් ගම් මෙන්න මේ විදිහට උදාහරණයක් සරල උදාහරණයක් හරි මෙතන මම දානවා REG number කියලා මෙතන name
මෙතන address හරි මොකක් හරි ගම් දැන් මේ දත්ත ගොනු කරගෙන මේකේ අනකොට අපි හිතමු පළවෙනි ශිෂ්‍යයා කමල් නැත්තම් පුද්ගලයා කමල් කියලා මේකේ කමල්ලා කීප දෙනෙක් ඉනව කියලා හිතන්න මෙහෙම එකම නම තියෙන කීප දෙනෙක් ඉන්න පුළුවන් එතකොට දැන් අපිට सिद्ध වෙනව නේද මෙන්න මේ අතර තියෙන මේ කමල්ගේ දත්ත ඇතුළත් පේලියත් එහෙම නැත්නම් මෙතන ඊළඟට ඉන්න කමල්ගේ දත්ත ඇතුළත් වෙලා තියෙන පේලියත් අනන්‍යතාවයේ තියාගන්න ඕන වෙනව නේද අනන්‍යතාවයේ පවත්වාගෙන යන්න වෙනු මෙන්න මේ අනන්‍යතාවයේ පවත්වාගෙන යාමට නම් මේ මේ විදිහට අනන්‍යතාවයේ පවත්වාගෙන යාමට නම් මෙන්න මේ ශේස්ත්‍රය අපිට විශේෂයි අපි මේ ශේස්ත්‍රය පාවිච්චි කරේ එකට එතකොට පරිගණකය තුලවා නිර්මාණය කරන දත්ත සමුදායක ඒ වැඩසටහන අපිට දෙන්න පුළුවන් මෙන්න මේ ශේස්ත්‍රය විශේෂ කරලා හේතුව අපි දන්නවා මේක එකම දත්තේ නැවත නැවත එන්න බෑ ඒ විතරක් නෙමෙයි කිසිම අවස්ථාවක මේ ශේස්ත්‍රයේ කිසිම තැනක හිස් වෙන්න බෑ මොකද හැම පේලියකම අනන්‍යතාවයේ මෙයාගෙන් නම් අපි රඳව ගන්නෙ ඒ අනන්‍යතාවයේ රඳව ගන්න පේලිය හිස් වෙන්න පුළුවන්ද බෑ ආ එතකොට මෙතන ප්‍රාථමික යතුරක් පාවිච්චි කරන එකෙන් අපි මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ප්‍රාථමික යතුරක් පාවිච්චි කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ වගුවක රෙකෝඩවල අනන්‍යතාවය පවත්වාගෙන යාම ඕක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ වගුවක රෙකෝඩවල අනන්‍යතාවය පවත්වාගෙන යාම. එතකොට ඒ සඳහා අපිට අර වැඩසටහන පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි මේ ප්‍රයිමරි කී කියන කමාන්ඩ් එක. ප්‍රයිමරි කී කමාන්ඩ් එක භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි වගුවේ නිර්මාණයේදී මේ ශේස්ත්‍රය ප්‍රයිමරි කී කමාන්ඩ් එක දීලා මෙන්න මේ ශේස්ත්‍රය තමයි මේ වගුවේ අනන්‍යතාවය පවත්වාගෙන යන්නේ කියලා ලබා දිය යුතුයි. එතකොට මේ වගුවක රෙකෝඩවල අනන්‍යතාවය පවත්වා ගන්න භාවිතා කරන ඔය කියන ප්‍රාථමික යතුරේ විශේෂතා තියෙනවා. අර මං කිව්වේවා. මොනවාද? කිසිම අවස්ථාවක ඕන කෙනෙක් ඕන නම් සටහන් කරගන්න. මොකද දැන් මේ මතක් කිරීමක් කරන්නේ මේකේ එකම දත්තේ නැවත නැවත එන්න බෑ. ඒතකොට ප්‍රයිමරි කී කමාන්ඩ් එක දුන්නාම දත්ත අනුපිටපත් වෙන එක වළකිනවා. එහෙමනම් මේකේ එකක් තමයි දත්ත අනුපිටපත් වීම පාලනය වෙනවා. ඒ වගේම තමයි ශේස්ත්‍රයේ හිස් වෙන්නේ නැහැ. ශේස්ත්‍රයේ හිස් නොවේ. පාලනය වෙනවා වගේම ශේස්ත්‍රයේ හිස් වෙන්නේ නැහැ. හරි? ඔය මතක තියෙන්න ඕනේ දැන් හෙට දවසට ඕනේ. ඊට පස්සේ සංයුත් යතුරක් වුණ වගේද වෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ මම ඊළඟට ගන්න වගුව ගත්තොත් මෙන්න මෙහෙමයි. ඊළඟේදී ගන්නවා මෙන්න මෙහෙම හරි අපි මෙතෙන්ට ගන්නවා reg number මෙතන ගන්නවා subject මෙතන අපි marks කියලා දාමු ලකුණු දැන් මේ table එකේ අපි හිතමු මේ පැත්තේ මොකක් හරි मेतन यदा शिष्या निद ईसी कर्कुन असू देख दे मे वग्वे मेन मेहमदे सतहा मेन मे ईसी यदा हतलिस्तुन आय एंड बैकल එදාසෙකසිය හතලිස් තුන කියන ඉලක්කම ආයෙන්න පුළුවන් නැත්නම් ඒ පුද්ගලයා හෝ ඒ ශිෂ්‍යගේ අනන්‍යතාවය ආයෙන්න පුළුවන්. හැබැයි මෙතන ICT කියලා આવොත් වරදක් නේද වෙන්නේ. එතකොට මෙතන ICT කියලා එන්නේ නැතුව වෙන විෂයක් එන්න ඕනේ. එතකොට ඔයාට මෙහෙම දෙයක් තේරෙන්නේ නැද්ද? මේ කියන වගුවේ දැන් මේ කියන වගුවේ අපිට පැහැදිලිව පේනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ කියන ශේෂ්ඨ දෙකම මේ කියන ශේෂ්ඨ දෙක. ඒ කියන්නේ මෙන්න මේ ශේෂ්ඨ දෙකනේ මේ ශේෂ දෙකම පාවිච්චි කරලා අපිට ඒ වගුවේ තියෙන රෙකෝඩවල අනන්‍යතාවය හඳුනා ගන්න වෙනව නේද? හා මෙතන තියෙන
මේ සම්පූර්ණ වගුව ගත්තොත් මේ වගුවේ මේ අතර තියෙන රෙකෝඩේ අනන්‍යතාවය හඳුනා ගන්න නම් මේ දෙකම පාවිච්චි කරන්න වෙනවා. මොකද එකවරක් මේ දෙකේ යම් දත්තයක් සටහන් වුණාම එම දත්තය නැවත එන්න බෑ. ඒ කියන්නේ ආයි කිසිම තැනක 1143 ICT කියලා එන්න බෑ. එහෙම වගුවක් ගත්තහම වගුවේ ශේෂ්ත්‍ර කීපයක ඒ විදිහේ තියෙන්න පුළුවන්. දැන් මේක මම උදාහරණයට ගත්තේ ශේෂ්ත්‍ර දෙකයි. 3ක් 4ක් 5ක් සමහරලාට තියෙන්න පුළුවන්. ඒ ගැටලුවක් නෙමෙයි. එතකොට අපි මෙන්න මේ වගේ ශේෂ්ත්‍ර දෙකක් පාවිච්චි කරන වෙලාවක හරිද? ඔයා නිර්මාණය කරද්දිම ටේබල් එක මේ දෙකම සිලෙක්ට් කරලා ප්‍රයිමරි කී එක දෙනවා. එතකොට මෙන්න මේකට දෙන එක තමයි අපි කියන්නේ සංයුක්තය අතුර කියලා. සංයුක්තය අතුර. හරිද? එහෙමනම් සංයුක්තය අතුරකින් මොකද කරන්නේ? දැන් ප්‍රශ්නේකනේ. සංයුක්තය අතුරෙන් මොකද කරන්නේ? සංයුක්තය අතුරෙන් කරලා තියෙන්නේ මෙන්න මේ කියන සංයුක්තය අතුරෙන් වගුවේ මේ වගුවේ නේද? අපිට මෙතනම ලියන්න පුළුවන්නේ. වගුවේ ශේෂ්ත්‍ර දෙකක් හෝ කීපයක් භාවිතයෙන් රෙකෝඩවල අනන්‍යතාවය හඳුනා ගැනීම. ඔන්න ඕකනේ කරලා තියෙන්නේ. වගුවේ ශේෂ්ත්‍ර දෙකක් හෝ කීපයක් යොදාගෙන අපි ඒකේ තියෙන රෙකෝඩවල අනන්‍යතාවය හඳුනාගෙන තියෙනවා. තේරුණාද? හරි. එහෙමනම් ආගන්තුකේ අතුරේ දැන් බලන්න මෙන්න මේ 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 තියෙන දෙ. දැන් මේ වගුවේ මෙතන තියෙන මේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය අපි භාවිතා කරලා මෙන්න මේ වගුවට ගෙනihin තියෙනවනේ. ඒකෙන් කරලා තියෙන්නේ මේ මුල් වගුවේ තියෙන දත්ත ඊට අනුරූපීව මේ වගුවට පාවිච්චි කරලා ඒ වගුවේ රෙකෝඩවල අනන්‍යතාවය හඳුනා ගන්න. එතකොට යම් කිසි වගුවක දත්ත සමුදායක හරිද? දත්ත සමුදායක යම් වගුවක තියෙන ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය භාවිතා කරලා තවත් වගුවක රෙකෝඩවල අනන්‍යතාවය හඳුනා ගන්න මෙවන් මොහොතක අපි කියනවා මේ වගුවේ ප්‍රාථමික යතුරු මේ වගුවට ගෙන්චාම ආගන්තුක යතුරු කියලා. ආගන්තුක යතුරු. හැබැයි මේ විදිහට ආගන්තුක යතුරක් පාවිච්චි කරන එකෙන් මේ වගු දෙක සම්බන්ධ වෙනවා. වගු දෙක අතර සම්බන්ධතාවයක් හැදෙනවා. එතකොට මේකෙදි වෙන්නේ වගු දෙක සම්බන්ධ වීම. ඔන්න ආගන්තුක යතුරු පාවිච්චි කරා. හැබැයි මේකෙත් ලක්ෂණ තියෙනවා. මේව අහන්න පුළුවන්. ප්‍රාථමික යතුරක එකම දත්තය නැවත නැවත එන්න බෑනේ. හැබැයි ආගන්තුක යතුරු එහෙම නෙමෙයි. ආගන්තුක යතුරක එකම දත්තය නැවත නැවත එන්න පුළුවන්. හරි. තව දෙයක් තමයි ප්‍රාථමික යතුරු වගුවේ නොමැති දත්තයක් ආගන්තුක යතුරු ශේෂ්ත්‍රය තුල එන්න බෑ. ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට අනුරූපීව විතරයි ආගන්තුක යතුරු ශේෂ්ත්‍රය තුල දත්ත නිරූපණය කරන්නේ. පැහැදිලිද? ආ. එහෙමනම් ඔන්න යතුරු තුන පැහැදිලි කරා. ප්‍රාථමික යතුරු, සංයුත් යතුරු, ආගන්තුක යතුරු අනිවාර්යෙන් අහන දෙයක්. හරි. ඊළඟට අපි කිව්වා සම්බන්ධතා කියලා. ඔයාට වගු දීලා සම්බන්ධතාවය අහනකොට ඔයා අදාළ වගු දෙකේ ඉස්සලාම් බලන්න සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් මෙහෙම කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගුව ප්‍රාථමික යතුරු ගිහින් අර වගුවට සම්බන්ධයි ආගන්තුක යතුරක් විදිහට. එතකොට මේ වගු දෙක කෙලින්ම සම්බන්ධයි. හැබැයි දැන් මේක අපි හිතමු මෙහෙම නැතුව අපේ තව පැත්තකින් සබ්ජෙක්ට් කියලා ටේබල් එකක් තිබ්බා කියලා. සබ් ටේබල් එකක් සබ්ජෙක්ට්. හා? එතකොට ඒ වගුවයි ඔහොම සබ්ජෙක්ට් කියලා තිබ්බොත් ඒ වගුවයි මේ වගුවයිනේ කෙලින්ම සම්බන්ධ වෙන්නේ. එතකොට අපෙන් ප්‍රශ්නේ අහනවා මෙන්න මේ ශිෂ්‍ය වගුව සහ මේ සබ්ජෙක්ට් ටේබල් එක. එතකොට කොහොමද අපි බලන්නේ? අන්න අපි හිර වෙන තැන. එතකොට අපි බලන්න ඕනේ හරි. මෙන්න මේ වගුව මැද තියෙන හතර මැදිය සම්බන්ධ වෙලා තියෙන වගුව මේ සබ්ජෙක්ට් ටේබල් එකයි ස්ටුඩන්ට් ටේබල් එකයි අතර සම්බන්ධතාවය මොකද්ද කියලා හෙව්වොත් අපිට ඒ සම්බන්ධතාවය බලාගන්න මේ වගුව අනිවාර්යෙන් මැදිහත් කරගන්න වෙනවා. හරි අපි ඉස්සෙල්ලා මෙහෙම කරමු සරලමදී. අපි කොහොමද මේ ප්‍රධාන වගු දෙකක් දැන් මේ වගු දෙකක් තියෙනවනේ මේ වගු දෙක අතර සම්බන්ධතාවය මොකක්ද කියලා හොයන්. විභාගේ ප්‍රශ්නෙට දුන්නාම වගු දෙක ඉස්සෙල්ලාම බලන්න. බලන්න දැන් මේකේ 1143. ඒ කියන්නේ මෙන්න මේ රෙකෝඩේ.
ඔයා පොඩ්ඩක් බැලුවා ඔන්න යා කරලා දැම්ම ඒ වගේම ඒ රෙකෝඩේ තව මේ වගේ මෙතන රෙකෝඩේ එක්ක සම්බන්ධයි එතකොට බලන්නකෝ මේ වගේ එක රෙකෝඩයක් මේ පැත්තේ රෙකෝඩ කීපයකට සම්බන්ධ වෙනවා දැන් සමහර ඒ වගේ තියෙන්න පුළුවන් මෙච්චරයි මේ 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 විදිහ විතරයි සම්බන්ධතාවයේ තියෙන්නේ මේ වගේ එක රෙකෝඩයක් මේ වගේ එක රෙකෝඩයක් එක්ක විතරයි මේ වගේ එක රෙකෝඩයක් මේ වගේ එක රෙකෝඩයක් එක්ක විතරයි එහෙම සම්බන්ධ වෙනවා නම් අපි ඒ සම්බන්ධතාවය කියනවා ඒක ඒක සම්බන්ධතාවය කියලා හරිද ඔන්න පළවෙනි සම්බන්ධතාවය අර මං කියෝ විදියට දැන් මේකේ අපිට පැහැදිලිව පේනවා මෙන්න මේ රෙකෝඩයටත් සම්බන්ධයි කියලා එතකොට එවැනි සම්බන්ධයක් මුල් වගේ රෙකෝඩයක් අනිත් වගේ රෙකෝඩ කීපයක් එක්ක සම්බන්ධයි. හැබැයි ඒ වගේ රෙකෝඩයක් මුල් වගේ එක රෙකෝඩයක් එක්ක විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි ඒක කියනවා ඒක බහු කියලා. ඒක බහු. ඒ වගේම මෙහෙම හිතන්න දැන් යම් හේතුවක් නිසා අපි කොහොම යා කරලා බලනකොට මේ මේක එක්සැම්පල් එකකට මම උදාහරණයකට ගත්තට වා මෙහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම වෙන්නේ නැහැ කියන්නේ මේ මේ ටේබල් එකට අදාළව වෙන්නේ. නමුත් මෙහෙම වුණොත් අපි බලපුවහම මේ වගේ රෙකෝඩයක් ගිහින් මේ වගේත් තව රෙකෝඩයක් එක්ක සම්බන්ධ. එහෙම නැත්නම් රෙකෝඩ කීපයක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපි ඒක කියනවා මොකක් කියලාද? බහු බහු සම්බන්ධතාවය. බහු බහු සම්බන්ධතාවය. එහෙමනම් ලේසිම දේ ඔය සම්බන්ධතා හඳුනා ගන්න වගු දෙක අතර තියෙන රෙකෝඩ යා කරලා බලන්න. එතකොට ඔයාට ලේසියෙන් රෙකෝඩවල යා කිරීම නැත්නම් රෙකෝඩ යා කරලා බලපුවහම වගු දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. හරි එහෙමනම් අපි අර ගත්ත ප්‍රශ්නේ තියෙනවා පළවෙනි එක වගුව ප්‍රාථමික වගුවේ ප්‍රාථමික යතුරක් වැදගත් කොට සලකන්නේ ඇයි? හා වගුව ප්‍රාථමික යතුරක් වැදගත් කොට සලකන්නේ ඇයි? දැන් ඒකට උත්තරේ දෙන්න පුළුවන්. වගුව ප්‍රාථමික යතුරක් වැදගත් කොට සලකන්නේ. වගුවේ තියෙන රෙකෝඩවල අනන්‍යතාවය හඳුනා ගන්න. වගුවේ තියෙන රෙකෝඩවල අනන්‍යතාවය හඳුනා ගන්න. එහෙනම් අපිට ඒකට කෙලිම කියන්න පුළුවන්. අර මම පැහැදිලි කරලා දෙන්න කිව්වේ. මේ වගුවක ප්‍රාථමික යතුරු අපි පාවිච්චි කරලා තියෙන්නේ වැදගත් වෙන්නේ ඇයි ඒක? වගුවේ තියෙන මේ කියන රෙකෝඩ වෙන වෙනම අනන්‍යතාවය හඳුනා ගන්න තමයි අපි ඒක භාවිතා කරන්නේ. එතකොට වගුවක ප්‍රාථමික යතුරු වැදගත් කොට සලකන්නේ ඇයි? ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? වගුවේ රෙකෝඩවල අනන්‍යතාවය හඳුනා ගැනීම. හරි. ඊළඟ මෙම දත්ත පාදකයේ ඔබට දැකිය හැකි සංයුත් යතුරක් සඳහන් කරන්න. දැන් වාට ඩේටාබේස් එක දීලා තියෙනවනේ. ඔය ඩේටාබේස් එකේ බලන්න ස්ටුඩන්ට් ටේබල් එක. ස්ටුඩන්ට් ටේබල් එක තියෙනවා. ඒ වගේම ස්ටුඩන්ට් කෝස් ටේබල් එක තියෙනවා. කෝස් ටේබල් එක තියෙනවා. දැන් මේකෙන් ඔයා බලන්න ආගන්තුක යතුරු තියෙන වගු. ආගන්තුක යතුරු. ඒ කියන්නේ ඉස්සල්ලා මේ මෙයා ගත්තොත් මේක මොකද්ද? ස්ටුඩන්ට් ටේබල් එකේ ST no කියන එක ප්‍රාථමික යතුරු. කෝස් ටේබල් එකේ ප්‍රාථමික යතුරක් දීලා තියෙනවද දැනට? නෑ. ලෙක්ච කියන එකේ ලෙක් ID කියලා දීලා තියෙනවා. ස්ටුඩන්ට් කෝස් කියන ටේබල් එකේ බලන්න ස්ටුඩන්ට් ටේබල් එකේ ප්‍රාථමික යතුර ගෙනihin අපි මෙන්න මේකේ ආගන්තුක යතුරක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ආගන්තුක යතුරක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඔයාලට පේනව නේද මෙහෙම දෙයක්. කෝස් ටේබල් එකෙන් කෝස් කියන ශේෂ්ත්‍රය ගෙනල්ලා මෙතන ටේබල් එක හදාන තියෙනවා. එතකොට යම් ශිෂ්‍යෙක් ST 0.23 කියන ශිෂ්‍යයා Python කියන කෝස් එක කරනවලු. එතකොට ආයේ ST 0.23 කියන ශිෂ්‍යයම Java කරනවලු. හැබැයි ආයේ Python කියලා එන්න පුළුවන්ද? මේ අංකයක ST 0.23 Python කියලා එන්න පුළුවන්ද? ආයේ එන්න බෑ. එකපාරක් සටහන් වෙලා තියෙන නිසා ආයෙ එන්න බෑනේ. දැන් මේ අපි දැන් ටිකට කලින් කිව්වේ. එහෙමනම් අපිට මේකේ කියනවා දත්ත පාදකයේ ඔබට දැකිය හැකි සංයුත් යතුරක්. සංයුත් යතුරක්. එහෙමනම් අපිට සංයුත් යතුරු විදියට ඔකෙන් ගන්න පුළුවන් මොකක්ද? ඔය දීලා තියෙන එකේ ස්ටුඩන්ට් කෝස් ටේබල් එකේ සංයුත් යතුරක් තමයි මොකද්ද? ST no කියන එකයි cos කියන එකයි cos කියන එකයි හරි ST no කියන එකයි cos කියන එකයි මෙන්න මේ යතුරු සංයුත් යතුරක් විදියට නේද
සංයුත්තය අතර ලෙස ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මේ හෙට එක්සෑම් එකේ මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් අ අනිවාර්යෙන්ම ඩේටාබේස් වලින් හෙට ප්‍රශ්නයක් එනවාමයි. තේරුණානේ? අනිවාර්යෙන්ම හෙට එනවා. ඊළඟට බලන්න cost fees cost fee cost day හා cost time සඳහා සුදුසු දත්ත ප්‍රරූප. cost fee එක තියෙනවනේ. cost fee එකට මොකද්ද අපි දෙන්න ඕනේ? එවන්ට ටග් ගාලා උත්තර cost fee එකට. මම මේ ටික අයින් කරන්නන්නේ. උත්තර එවන්න. කෝස් ෆී එකට මොකද්ද මිල නේතන දාන්න. ඒ මිල දාලා තියෙන එකට එහෙමනම් සුදුසු මොකද්ද කියලා බලන්න එවන්න. මිල සටහන් කරලා තියෙන එකට සුදුසුම මොකද්ද? කරන්සි. ඔව්. ඒකට සුදුසු කරන්සි. උත්තරේ වුණා හොඳයි. කරන්සි. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා ඊළඟ එක මේ තව තියෙනවනේ. cost day එකට cost time එකට. ඔව්. date time එකට type. ඔන්න පිළිතුර. කටියවන උත්තර හරි සතුටුයි. දැක්ක උත්තර හැමෝගෙම ලිස්ට් එක හොගාලා උත්තර එනවා නේද? හරි. දත්ත පාදකයට සපේන ආරක්ෂණ ක්‍රමවේද තුලින් දත්ත සඳහා ආරක්ෂාව වැඩි කළ හැකිය යන්න දත්ත පරිපාලක විසින් ප්‍රකාශ කරයි. උදාහරණ සහිතව මෙම ප්‍රකාශය කෙටියෙන් පැහැදිලි කරන්න. දත්ත පාලකය සෝරි දත්ත පාදකයට සපේන ආරක්ෂක ක්‍රමවේද. දත්ත පාදකයක දත්ත ආරක්ෂක ක්‍රමවේද මොනවාද? එකක් තමයි අපිට මුර පද භාවිතා කරන්න පුළුවන්. අනිත් එක තමයි දත්ත ගුප්ත කේතනය කරන්න පුළුවන්. මෙන්න මේ දෙක භාවිතයෙන් අපිට දත්ත පාදකයක ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රකාශය කෙටියෙන් පැහැදිලි කරන්න. ඔව්. එතකොට අපිට ලියන්න පුළුවන් කෙලින්ම මුරපද සහ මුරපද භාවිතයේ සහ දත්ත ගුප්ත කේතනය කළ හැකි බැවින් දත්ත පාදකයක ආරක්ෂාව තහවුරු කළ හැකි කියලා. වැඩි කළ හැකි නැත්නම් තහවුරු කළ හැකි. හරි. මෙම දත්ත පාදකයට අනුව ඉහත වගු අතර පවතින සම්බන්ධතා වර්ග ලියා දක්වන්න. අන්න සම්බන්ධතා වර්ග. හරිද? ඔන්න එතන වගු දෙකක් අහලා තියෙනවා. ස්ටුඩන්ට් කෝස් වගුව. ස්ටුඩන්ට් කෝස් ස්ටුඩන්ට් ටේබල් එකයි කෝස් ටේබල් එකයි අතර තියෙන රිලේෂන්ෂිප් එක මොකක්ද බලන්න හොයන්න. 11 දැන් මාර කිය ඉසල කියලා දුන්න විදියට try එකක් දෙන්න. හරි. ඒකේ අර මං කිව්ව උපක්‍රමය අපි පාවිච්චි කළා නම් හරි දරුවනේ. කොහොමද? මෙන්න ප්‍රශ්නේ ඔයාලට පේනවා. මේකේ අපෙන් අහලා තියෙන්නේ මුලින්ම අහලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ අහලා තියෙන එක. ස්ටුඩන්ට් එකයි කෝස් කියන ටේබල් එකයි. එහෙමනම් අපි ස්ටුඩන්ට් ටේබල් එක සහ cost table එක මේ බලන්න. ඒක අපිට කෙලින්ම මෙහෙම යා කරලා හොයන්න බෑ.
කෝස්සයක් ගත්තොත් අපි ජාවා කියන කෝස් එකක් ගමු. මෙන්න මේ ජාවා කියන කෝස් එක. හරිද? ඔය ජාවා කියන කෝස් එක බලන්න කරන්නේ කවුද කියලා. ආ මේ බලන්න ජාවා කියන කෝස් එක S 3. එතකොට බලන්න මෙන්න මේ වගේම බැලෙහිගි මේ ජාවා කියන කෝස් එක මෙන්න මෙයා කරනවා මේ. මේකෙන් ඩ්‍රොයින් කරන්න හැටියක් අමාරුයි. ඔයාලට පේනවනේ කමක් නැහැනේ. හරි. එතකොට අපි එතන ගත්තොත් මෙන්න මෙයා කරනු. ඔන්න මේ රෙකෝඩ් එක සම්බන්ධ. ඒ වගේම ජාවා කියන කෝස් එක තව එක්කෙනෙක් කරනවා මේ බලන්න. මෙතන. එතකොට බලන්න ජාවා කියන කෝස් එක තව එක්කෙනෙක් කරනවා කවුද? ST.25. එතකොට අපි මෙන්න මෙහෙමත් දකිනවා. හරිද? ඒ වගේම මේ බලන්න අනිත් පැත්තට ශිෂ්‍යෙක් විදියට ගත්තාම S.3. ඒ කියන්නේ ඔන්න S.3 කියන ශිෂ්‍යයා මොකද කරන්නේ? මම අනිත් පාට වෙන පාඩකින් ගන්නම්. මේ බලන්න S.23 Python කියන එකක් කරනවලු. එහෙමනම් මේ කියන ශිෂ්‍යයා මේ වගුවේ පාඨමාලාවක් විදියට Python කියන එකක් කරනවා. ඒ වගේම මේ දැන් මෙතන ඉන්නවා එක ශිෂ්‍යෙක් කවුද? ST.24 එයත් පාඨමාලා දෙකක් කරනවා මේ. ඒ කියන්නේ ST.24 කියන එකේ මොනවද කරන්නේ? Pascal කියන කෝස් එකක් කරනවා. ඒ වගේම C++ කියන කෝස් එකක් කරනවා. මෙතන C++ කොටසක් නැහැ නේද? ආ එහෙමනම් දැන් ඔයාට තේරෙන විදිහට මේ වගු දෙක කොහොමද සම්බන්ධ වුනේ? ඒ වගු දෙකේ මේ වගුවයි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපිට බලන්න ඇත්තටම ස්ටුඩන්ට් කෝස් කියන ටේබල් එක ඕන වුණා. තේරුණාද? එහෙමනම් දැන් ඔයාට පැහැදිලි මෙහෙම ඩ්‍රෝවින් කරලා චුට්ටක් බලනකොට මේ වගුවේ ඒ කියන්නේ ස්ටුඩන්ට් ටේබල් එකේ එක රෙකෝඩයක් කෝස් ටේබල් එකේ රෙකෝඩ කීපයක් එක්ක සම්බන්ධයි. කෝස් ටේබල් එකේ රෙකෝඩයක් ස්ටුඩන්ට් ටේබල් එකේ රෙකෝඩ කීපයක් එක්ක සම්බන්ධයි. එතකොට මොකද සම්බන්ධතාවය? බහු බහු. හරි. හෙට එක්සෑම් එකේදී ඔන්න කෙලින්ම ඔයාට මේවට මේ විදියට ආන්සර්ස් දෙන්න වෙනවා. හරි. ඊට පස්සේ බලන්න කෝස් සහ ලෙක්චර් කියන ටේබල් එක. හරි. මම මේ ටික මකන්නම් එහෙනම්. දැන් බලන්න මෙන්න මෙහෙම එකක් තියෙනවානේ. කෝස් ටේබල් එකයි ලෙක්චර් ටේබල් එකයි. මෙතන අපිට කියලා තියෙන මේ කෝස් ටේබල් එක සහ ලෙක්චර් ටේබල් එක. හරිද? දැන් මෙතන තියෙනවා මේ L කවුද? L.21 ලෙක්චර් නම්බර් එක තමයි L. එයාගේ ID එක තමයි 0.21. එතකොට එයා Java කියන කෝස් එකට ලෙක්චර් එක දෙනවා. හැබැයි ඊට පස්සේ බලන්න මේ ඊළඟ එක්කෙන මෙන්න මෙතන විශේෂයි නෙමෙයි. එයා Python කියන එකයි Pascal කියන එකයි දෙකටම ලෙක්චර් දෙනවා. කවුද? මේ ඒක ඒ විදිහට ඇන්දොත් අවුලක් හිටියේ. හරි. මම ඒකේ කලයක වෙනස් කරලා ගන්නම්. එතකොට ඔයාට තෝරගන්න ලේසි නිසා මේ බලන්න. මෙයා Python එකත් කරනවා, Pascal එකත් කරනවා. දැන් එතකොට ඒ වගු දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? බලපෑටි තේරෙනවා මොකද්ද රිලේෂන්ෂිප් එක? ඒක බහු. කලින් එකේ තිබ්බේ බහු, මේකේ ඒක බහු. හරි. ඒ කියන්නේ එක ලෙක්චර් කෙනෙක් පාඨමාලා කීපයක් ටීච් කරනවා, නැත්නම් ලෙක්චර් දෙනවා. හරි. මුල් කාලේ මිනිස්සු පැතලි වගු භාවිතයට පෙළඹී සිටි අතර එහි දත් අනුපිටපත් වීම දක්නට ලැබුණු ගැටලුවක් වේ. දත් අනුපිටපත් වීම නිසා ඇතිවිය හැකි ගැටලු දෙකක් සඳහන් කරන්න. දැන් මේ වගේ වගුවක දත් අනුපිටපත් වෙනවයි කියලා කියන්නේ යම් කිසි දත්ත එකම දත්තේ නැවත නැවත එනවනම්.
අපි ඒකනේ ඔය අතිරමයට අපි හදන ඩේටාබේස් වල ගොඩක් වෙලාවට සිදුවෙන වරදක් තමයි ඕක නේද එකම දත්තේ නැවත නැවත කොහේ හරි සටහන් වෙනවා නම් ඒක අපි කියනවා මොකක් කියලාද දත්ත අනුපිටපත් වීම කියලා හඳුන්වනවා හරිද දත්ත අනුපිටපත් වීම පැහැදිලිනේ එහෙමනම් එහෙම දත්ත අනුපිටපත් වුණොත් ඇතිවන තත්ත්වයක් තමයි වැරදි තොරතුරු ඒ කියන්නේ දත්ත සමුදායෙන් වැරදි තොරතුරු ලැබීම ඒ වගේම තමයි ඒ විදිහට අනුපිටපත් වුණාට පස්සේ අපිට දත්ත යාවත් කාලින කිරීම අපහසුයි වැරදි තොරතුරු ප්‍රදානය වෙනවා දත්ත යාවත් කාලින කිරීම අපහසු වෙනවා නේද ඒ වගේම සමහර අවස්ථාවල දත්ත මහා දැමීම අපහසු වෙනවා මෙන්න මේ වගේ ගැටලු එන්න පුළුවන් එමුනා ඒකට ලියන්න පුළුවන් මොනවාද දත්ත දත්ත යාවත් කාලින කිරීම පහසු වේ වැරදි තොරතුරු ප්‍රතිදානීය වේ දත්ත මකා දැමීම පහසු වේ හරි තොරව අතර තව ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න ඔන්න එතකොට ඒකේ අහන ප්‍රධාන දේවල් යතුරු ගැන අහනවා කිව්වා උතර බලාන යන්න යතුරු ගැන අහනවා මේ වගේ රිලේෂන්ෂිප් ගැන අහනවා තව දෙයක් එනවා ඔක අපි නොලිව්වට මේ ප්‍රශ්නේ දීලා නැ මේ ප්‍රශ්නේ දීලා නැ දැන් ඔය එන ගොඩක් දෙන ප්‍රශ්න වල මෙන්න මෙහෙමත් එනවා මොකද්ද මෙන්න මේ විදිහට දෙනවනේ දැන් අර පොඩි දත්ත ටිකක් කියලා මේ දත්ත යාවත් කාලීන කළ යුතු වගු මොනවද යාලුතෙන් මෙහෙම හිතන්න ඔය ප්‍රශ්නෙටම අපි ගලපලා ගත්තොත් අලුත් පාඨමාලාවක් මේ ආයතනින් හඳුන්වා දෙනු එතකොට එම පාඨමාලාවට අදාළව දත්ත සමුදායේ යාවත් කාලීන කළ යුතු වගු මොනවද කියලායි හරි එතකොට අලුත් පාඨමාලාවක් හඳුන්වා දීමේදී කෝස් ටේබල් එක යාවත් කාලීන කරන්න වෙනවා එතකොට තව දෙයක් එනවා එම යාවත් කාලීන කළ රෙකෝඩේ ලියා දක්වන්න එතකොට ඔයා පැහැදිලිව අර රෙකෝඩේ ලියලා ඉදිරිපත් කරන්න ඕනේ ඒ රෙකෝඩේ ලියලා ඉදිරිපත් කරන්න ඕනේ වගුවට අනු වගුවේ රෙකෝඩේක ශේෂ්ත්‍ර තුනක් තියෙනවා නම් ඒ ශේෂ්ත්‍ර තුන ඇඳලා රෙකෝඩේ ලියලා පෙන්වන්න ඕනේ. හරි? දැන් මේ වර්තමානයේ ගොඩක් වෙලාවට ප්‍රශ්න එක්ක ඒ වගේ තත් වෙනුත් අහනවා. හරි? ආ එහෙනම් ඒ පාඩමින්